රුපියල් දසදහසකින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්‍ය සහ අර්ධරාජ්‍ය පෞද්ගලික විවිධ ඒකාබද්ධ වෘත්ති සමිති සම්මේලනය අද උද්ඝෝෂණය කර ඉරත වුණා. ඒ පාර්ලිමේන්තු වටරවුම අසලදී. අපි අද රාජ්‍ය සේවකයෝ විදිහට මේ රටේ ආණ්ඩුවට සංකේතයක් මේ ඉදිරිපත් කරන්නේ. මේ ආණ්ඩුව 10 වෙනිදා සම්මත කරන මේ රටේ 2022 අයවැයෙන් රාජ්‍ය සේවකයෝ ඇතුළු ලක්ෂ 94ක් ඉන්න මේ රටේ ශ්‍රම බලකායට නිවැරදි සැලකීම කරේ නැත්නම් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය නියුතු පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකින් සංකේත වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව දැනුම් දී තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන රවි කුමදේශ් මහතා. මේ වෙලාවේ අපිට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මාරාන්තික නින්දක පහ වෙනවා. ඒ වගේම මුල හතක් අරන් ආපු මුදල් ඇමතිවරයා රටේ ප්‍රශ්නවලට වෘත්තිවේදීන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරුව හැංගිලා ඉන්නවද කියන එක තමයි අපි හොයන්නේ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් වටේ ඉන්න කිහිප දෙනෙක් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා මිස මේ රටේ ස්වාධීන වෘත්ති සමිති වල හඬට ඇහුම්කන් දෙනවා කියලා අපිට පේන්නේ නැහැ. මේ වෙලාවේ ඇමතිවරයෙක් විදිහට ඔහුට කරන්න ඉතුරු වෙලා තියෙන විහිළුවක් විතර. වෘත්ති සමිතිත් එක්ක විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. තව දුරටත් නිදාගෙන ඉන්නවද නැගිටලා ප්‍රශ්න විසඳනවද කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරයි. අපි මේ ආරම්භ කරන අරගලය අඛණ්ඩව දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරනවා අපිට උත්තර ලැබෙන්නේ නැත්තම්. දැන් මේ වෘත්තීය සමිති කුර්තල් කරන කාලයක් නෙමෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පැහැදිලිව අපි කියලා තියෙනවා අපි සියලුම වැඩ වර්ජන වලට විරුද්ධයි කියලා. මේ රටේ මේ ඇයට සතියෙන් සතියට සති දෙකෙන් දෙකට මාසෙන් මාසෙට අපි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා කියලා නිකම් පොඩි කිව්වේ නැත්තම් රාට නිඳ යන්නේ තත්. මම එකක් කියනවා. පුළුවන් නම් දැඩි නෙමෙයි පොඩි වෘත්තීය සමිතියක් වර්ජනය කරලා පෙන්නන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.